ආයිබෝවන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සිත ටීවී උදෑසන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉඩම කෙතර ප්‍රථමයෙන් උදෑසන පුවත් සිරස්තල BMW එකට තෙල් ගහ ගන්න බැරුව, ගෙදර ලයිට් බිල ගෙවා ගන්න බැරුව, නිල නිවාසවල බහල හිල් වහ ගන්න බැරුව, ළමයින්ට කිරිපිටි ටිකක්වත් දී ගන්න බැරුව හඬා වැටෙන හිටපු ජනාධිපතිවරු හිටපු මැති ඇමතිලා ගැන අද ටෙලිවැකියෙන් රජයට ශ්‍රී පාදස්ථානයට වඩා මැදමුලන වලව්වයි එහි කුමාරවරුණුයි ලොකු වෙලා සජිත්ගෙන් චෝදනා ශ්‍රී පාදස්ථානයට වඩා උතුම්ද මැදමුලන වලව්ව ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත කෘෂිකර්ම හා තාක්ෂණික ශේෂ්ත්‍රයන්හි පරිවර්තනීය වෙනසක් සඳහා නව සැලසුම් රසක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා ඒ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ 117 වන වාර්ෂික සැසියට එක් වෙමේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ 117 වන වාර්ෂික සැසිය පැවැත්ුණා. ඒ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්ුයි සැසිය පැවැත්ුණේ. තාක්ෂණික නවෝත්පාදනයන් සහ කෘෂි නවීකරණය සමග ශ්‍රී ලංකාව නව ආර්ථිකයක් කරා ගෙන යාමට සක්‍රියව එක්වන ලෙසට මම ඉංජිනේරු ශේෂ්ත්‍රයේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. තනගකාරීත්වයේ ඩිජිටල් පරිවර්තනය සහ හරිත ආර්ථිකය යන ශේෂ්ත්‍ර තුල අද ඉංජිනේරුවන් විශිෂ්ට කාර්යයක් ඉටු කරමින් සිටිනවා. එම අංශ සංවර්ධනය කිරීම තුළින් රටට ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් උදා කරගත හැකි බවයි මගේ විශ්වාසය. ඒ වගේම මෙරට විවිධ ශේෂ්ත්‍රවල ඉහළ තනගකාරීත්වයක් ඇති කිරීමට ඉංජිනේරුවන්ගේ නිපුණතාවයන් ඉවහල් වනවා. රටේ ආර්ථිකයට එය ඵලදායි ලෙස දායක කර ගැනීමට ඉදිරි දශකය තුළ සැලසුම් සහගතව කටයුතු කරන බවද මෙහිදී සිහිපත් කළ යුතුයි. ඒ වගේම දිවයිනේ විවිධ ප්‍රදේශවල තිබෙන කෘෂිකාර්මික පර්යේෂණ ආයතන සියල්ල ඒකාබද්ධ කර කෘෂිකර්ම තාක්ෂණික විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමටත් බලාපොරොත්තු වනවා. ණය ප්‍රශස්තකරණය සහ තිරසර ආර්ථිකයක් ගොඩනැගීම යන අරමුණු ඉටුකර ගැනීමේදී නව දැක්මක් සහ ශක්තිමත් ප්‍රවේශයක අවශ්‍යතාවයද පැහැදිලි කළ යුතුයි. ණය ප්‍රශස්තකරණය සහ ජාතික ආර්ථිකයක් ගොඩනැගීම යන කරුණු ඉටුකර ගැනීමේදී නව දැක්ම සහ ශක්තිමත් ප්‍රවේශයක අවශ්‍යතාවයද පවතිනවා. ඉංජිනේරු තාක්ෂණයේ දායකත්වයක් නොමැතිව රටේ ආර්ථිකයේ ගොඩනැගීම අභියෝගයක්. ඒ නිසා නිපුණතා සහිත ඉංජිනේරුවන් බිහි කිරීමේ ක්‍රමවේදයක අවශ්‍යතාවයක් පවතිනවා. මෙම තාක්ෂණික ප්‍රගතිය සඳහා අවශ්‍ය මානව සම්පත් හිඟයට පිළියම් යෙදීමේදී තාක්ෂණික අධ්‍යාපනයේ සහ වෘත්තීය ඉංජිනේරු කුසලතාවල වැදගත්කමද පෙන්වා දිය යුතුයි. ඉදිරි අයවැයේදී රජය මේ පිළිබඳව නව්‍ය විසඳුම් යෝජනා ඉදිරිපත් කරන බවත් මා සඳහන් කළ යුතුයි. උතුම් ශ්‍රීපාදස්ථානයට වඩා වත්මන් රජයට මැදමුලන වලව්ව සහ එහි කුමාරවරුන් උතුම් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මීරිගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වල 38 වන වැඩසටහන යටතේ මීරිගම කඳන්ගමුව මහවිද්‍යාලයට සොහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීම සිදු කෙරුණා. ශ්‍රීපාදස්ථානයේ නායක ස්වාමීන් වහන්සේට විදුලි බල මණ්ඩලය කියනවා බිල ගෙවන්නයි. හැබැයි ශ්‍රීපාදස්ථානයේ නායක ස්වාමීන් වහන්සේට විදුලි බිල ආවට මේ රටේ හිටපු ජනාධිපතිවරුන්ට, ඒ හිටපු ජනාධිපතිවරුන්ගේ පුතුන්ගේ මගුල් ගෙවල් වලට ඒවට බිල් එන්නේ නැහැ. ඒ බිල කොහොම හරි විදුලි බල මණ්ඩලෙම නතර වෙනවා. එහෙම කොහොමද වෙන්නේ? මේක සාධාරණද? ශ්‍රීපාදස්ථානයට වඩා උතුම්ද මැදමුලන වලව්ව? ශ්‍රීපාදස්ථානයට වඩා උතුම්ද මැදමුලන වලව්වේ කුමාරවරු? ශ්‍රීපාදස්ථානයට වඩා උතුම්ද මැදමුලන වලව්වේ කුමාරවරුන්ගේ විවාහ මංගල්‍යයන්? මොන විහිළුවක්! මත් උවතුර සම්බන්ධයෙන්ද විපක්ෂ නායකවරයා මෙහිදී අදහස් පළ කළා. දැන් බලන්න, අපිට ආරංචි වෙනවා මත්කුඩු ජාවාරම් ලොක්කොන්ව රක්ෂිත බන්ධනාගාරයෙන් මුදවා ගන්නට. අද කොමාන්ඩෝ බලය නිර්මාණය වෙන. කොහොමද වැඩේ? මොකද මේකට කියන්නේ? මේකට කියන්නේ මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය. අපි විශ්වාස කරනවා ඇමරිකාවේ වගේ බොහොම ප්‍රබල බට කණ්ඩායමක් අවශ්‍යයි මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කරන්න. දූෂණය, වංචාව, නාස්ති, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 393 වැනි ටෙලිවැකිය. යාන්තම් එක දැවෙන ප්‍රශ්නයක් අහවරයි නේද? ඒ කියන්නේ මේ සෞඛ්‍ය ඇමතිකම කෙහෙලියගෙන් මේ රමේෂ් පතිරණට දුන්නනේ නේද? ඒ කියන්නේ මේ කොන්දොස්තර වෙනුවට දොස්තරපත් කළා කියලා ඉතින් සමහරු නම් කියන්නේ. හොඳේ, ඒ කියන්නේ මේක මාර රටක්.
කෙහෙලියට පාර්ලිමේන්තුවේ විශ්වාසය පළ කරලා තාම මාසයක්වත් ගියේ නෑ නේද? කෙහෙලිය විශ්වාසභංගයේ දින්නා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය කෙහෙලියට කිව්වා ඔයා අපිට විශ්වාසයි කියලා නේද? සෞඛ්‍ය වංචා දූෂණ හොරකම් අක්‍රමිකතා බාල බෙහෙත් හොර අත්සන් ඒවට කෙහෙලිය ඔයාගේ සම්බන්ධයක් නෑ කියලා තමයි ඔය පාර්ලිමේන්තුවේ බහුතරය කෙහෙලියට අත උස්සල ඡන්දේ දීලා කිව්වේ නේද? ඒ කියන්නේ අපිට ඔයා විශ්වාසයි කියලා නේද? පාර්ලිමේන්තුව එහෙම කියද්දි දැන් ජනපති රනිල් කියනවා මට ඔයාව විශ්වාස නෑ කියලා නේද? එහෙමද හිතෙන්නේ? රනිල් හිතවාදින්නම් කියන්නේ එහෙම තමයි. අපේ ජනාධිපතිතුමා ඔන්න කෙහෙලියව දොට්ට දැම්මා කියලා. හැබැයි ඇත්තටම කෙහෙලියව දොට්ට දැම්මේ නෑනේ නේද? එහෙම දොට්ට දැමීමක් උනේ නෑ. වෙනෑමතිකමක් දුන්නා. ඒ කියන්නේ ස්ථාන මාරුවක්. හොඳේ. එහෙම නැතුව මේ දඬුවමක් එහෙම නෙවෙයි. හරිය. අපි හිතමු කෙහෙලිය සෞඛ්‍ය ඇමතිකමේ ඉන්නකොට අපි උපකල්පනය කරමුකෝ මෙහෙම. ඇත්තටම දූෂණ වංචා හොරකම් වලට හොර අත්සන් වලට ඒවට අපි හිතමු කෙහෙලිය සම්බන්ධම වුණා කියලා. එහෙමනම් ඇමතිකම මාරු කරලා හරියන්නේ නෑනේ නේද? දඬුවමක් දෙනවා මිසක් ඈ. හොඳයි. එහෙම නැත්නම් අපි මෙහෙම උපකල්පනය කරමුකෝ කෙහෙලියේ කිසි දෙයකට සම්බන්ධ නෑ. හැබැයි කෙහෙලිය පරිපාලනමය වශයෙන් දුර්වලයි කියලා නේද? ඒ නිසයි සෞඛ්‍යයට බාල බෙහෙත් ආවේ, හොර බෙහෙත් ආවේ, හොර අත්සන් ගැහුනේ නේද? එතකොට ඒ දුර්වල පරිපාලනය නිසායි කියලා. හරිද? දැන් එහෙමනම් එයාගේ පරිපාලනයත් දුර්වල නම් තව ඇමතිකමක් දීලා හරියන්නේ නැහැ නේද? පරිසරය වගේ ඇමතිකමක් නේද? හොඳට මතක තියාගන්න. ජනපති රනිල්ලා වගේ අය තව අවුරුදු 100ක් නෙමෙයි 200ක් මේ රට කළත් සිංගප්පූරුවේ ලී ක්වාන් යූලා නම් මේක ඇතුලේ බිහි වෙන්නේ නැහැ කියලා. හරිය? ඒකට හොඳම උදාහරණය ඔය සිංගප්පූරුවේ ලී ක්වාන් යූ ඒ පුංචි රට ලෝකයේ හැමියෝ ඔසවා තැබූ කාරණා දෙක තේරුම් ගන්න. ඒ කාරණා දෙක අපි අධ්‍යයනය කරන්නම ඕනේ. එක තමයි දූෂණයට වංචාවට තිත තියපු එක. දූෂණයට වංචාවට තිත තියපු එක. දෙක තමයි ලී ක්වාන් යූ ඇමතිකන් දුන්නෙම කුසලතාවයේ දක්ෂතාවයේ පදනම් කරගෙන. හොඳේ. කුසලතාවයේ දක්ෂතාවයේ පදනම් කරගෙන. ඒකට මෙහෙ නේද? ලී ක්වාන් යූගේ හොඳම මිතුරා ටීචන් වොන් ඇත්තටම ඇයි සීදි විනසාගත්තේ? ඔහු වංචාවකට හසු වුණා. ඔහු දැනගෙන හිටියා තමා සම්බන්ධ වූ අල්ලස් ක්‍රියාවෙන් ගැලවීමක් නෑ කියලා. ලී ක්වාන් යූ තමාට ජීවිතාන්තයේ දක්වා හිරදඬුවමක් දෙනවා කියලා ලී ක්වාන් යූගේ හොඳම මිතුරා දැනගෙන හිටියා. ඒ නිසා ඔහු සියදිවි විනාසාගත්තා. විසක් එන්නත් කරගෙනයි මේ සියදිවි විනාසාගත්තේ නේද? අපේ උන්දලත් එහෙම බය වුණා නම් නේද? එහෙනම් අද බීතකටවත් දියවන්න අවි කෙනෙකු හොයාගන්න බැරි වෙනවා නේද? එන්නත් ඉතින් ආය අමුතුවෙන් ගේන්න ඕනෙත් නෑනේ නේද? මොකද කෙහෙලියලා ගෙන්නපු තරමක් ගෙන්නුවේ ඉතින් මේ විෂ එන්නත් නේ නේද? ඒව ගහගත්තා නම් ඉතින් කොහොමත් ලේසියෙන්ම යන්න තිබ්බා. හොඳේ. හොඳම මිතුරගේ මරණ ගෙදර ගිහිල්ලා ලී ක්වාන් යූ මොකක්ද කිව්වේ? මිතුරගේ සමු ගැනීම දුකක් තමයි. නමුත් මට සිංගප්පූරුවේ දරුවන්ගේ අනාගතය මිතුරා වෙනුවෙන් බිලි දෙන්න බෑ කිව්වා. කොහොමද වචන ටික? මිතුරගේ සමු ගැනීම දුකක්. ඔව්, ඔයා සියදිවි නසාගත් එක මට වේදනාවක්. නමුත් මට සිංගප්පූරුවේ දරුවන්ගේ අනාගතය මේ වගේ මිතුරෙක් වෙනුවෙන් බිලි දෙන්න බෑ කිව්වා. ඔන්න ලී ක්වාන් යූ. හොඳේ. ඒකට මෙහි සෙට් එක සංගීත පුටු තරඟේ වගේ. ඒ ඇමතිකමට චෝදනා එනකොට වෙන ඇමතිකමක් දීලා එතනින් මාරු කරලා යාන්තම් ෂේප් කරනවා නේද? ඒකයි අර ටෙලිවේකී ආරම්භයේදීම කිව්වේ මේක මාර රටක් කියලා. අපේ රටේ ඉතිහාසය තුලත් වර්තමානයේ මේ වනතෙක් එක හිරේ ගිය හොරෙක්ගේ නම කියන්න. සීනි හොරු හිටියා, සුදුලූණු හොරු හිටියා, බදු හොරු හිටියා, මහ බැංකු හොරු හිටියා, ග්‍රීක බොන්ඩ් හොරු හිටියා, පොහොර නැවේ හොරු ඉන්නවා, අක්ෂිකාච හොරු ඉන්නවා, ගල්ලඟුරු හොරු ඉන්නවා. හරිද? ඔය එක උන්ද කෙනෙක්වත් ගියාද කියන්න? කවුරුත් ගිහිල්ලා නැහැ. ආයි වෙලාවක ඔය ඔක්කොගෙම ගණන් හිලව් එක්කම ටෙලිවැකියකින් මතක් කරන්නම්. හොඳේ. මේ පාලකින් සෙට් එක අපිට ලොසින්ජර දීලා තවත් අපිව රවට්ටමින් ඉන්නවා කියලා මතක තියාගන්න. ජනපති රනිල් ඒ පුටුවෙන් මේ පුටුවට ඇමතිකම් මාරු කරලා දීලා ඔන්න මම සෞඛ්‍ය ප්‍රශ්න විසඳුවා වගේ සීනි බෝල ලොසින්ජර උත්තර දෙනකොට එයි ගතිජාත මිත්‍රයා මහින්ද රාජපක්ෂ කියනවා විදුලි බිල වැඩි කරපු එක වැරදි. මේ අපිටත් හරි අමාරුයි. අපිටත් ගෙවා ගන්න හොඳටම අමාරුයි කියලා නේද? අහලා බලන්නකෝ. විදුලි බිල ගැන නම් පොඩක් ඒක නම් ජනතාවට බොහොම අමාරුයි. අපිටත් බොහොම අමාරුයි ඉන්නේ.
මොන අමාරුවක්ද ඔහෙලට. පුතාගේ මගුලේ එක දවසක, ඒ කියන්නේ පුතාගේ වෙඩිමේ එක දවසක විදුලි බිල 126ක්. ඔය අපූර්වට පුත්තලම් mantri ගෙව්වේ ඈ? ඔහෙලට මොන අමාරුවක්වත් නැහැ. අමාරුව ජනතාවට හොඳේ. ඔය පාර්ලිමේන්තුවේ කිසිම කෙනෙකුට අමාරුවක් නැහැ. මොකද ඔහෙලට කන්ට නැද්ද? ඈ? BMW වලට තෙල් ගහගන්න සල්ලි නැද්ද? පව් අප්පා, නිල නිවාසවල වහල තෙමෙනවද හිල්ද? පොල්ලතු වලින් ටකරන් වලින් වතුර වැක්කිරනවද? ඈ? ළමයි කිරිපිටි ඉල්ලලා හූගල් හඬා වැටෙනවද? බිස්කට් එකක් දී ගන්න බැරි ඈ? බිස්කට් එකක් කන්ට නැති පුංචි උන් ඔහෙලගේ හඬා වැටෙනවද? නැහැ. ඔයලගේ දරුවෝ ඉන්නේ පිටරටවල්වල. ඔහෙලගේ සැප කණේ කියලා අද ටෙලිවේකි අවසන් කරන්නේ රටේ ජනතාවගේ දුක මුළු ඇඟ පුරාම කියලායි. හොඳේ, මුළු ඇඟ පුරාම රටේ ජනතාවගේ දුක ගලනවා කියලා අද ටෙලිවේකි අවසන් කරනවා. උදෑසන ප්‍රවෘත්ති අවසන්. යලිත් හමුවන්නේ අප දහවල් 12ට මධ්‍යාහන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.